අපි මේ වෙනවිටම බිශ්‍රාමලක් විනිසුරුවරු වෛදේ ඉංජිනේරුවරු රාජ්‍ය පරිපාලන සේවේ ගොවිශ්‍රේෂ්්‍රයේ නායකයි කෘෂිකාර්මිකාංශය වැැවිලි ශේෂත්‍රය ගුරෘර්තිය ත්‍රවිධ හමුදාව පොලිසියන් යෝජනය කරමින් මෙරටේ ඉතායිහෙල කීර්තියක් ලබාසිටන මහත්තොරුන් මහත්මියන් කණ්ඩායමක්ගෙන් මේ දූෂණ විරෝධී සහ මෞබිම ගොඩනගන ප්‍ර්ධාන කමිටුව පත් කරනවා. එ ප්‍රධාන කමිටුවට පුළුවන්. මේරටේ තියන දෂණ පිළිබඳු. ඔබට අංකහසිය දෙක හයිලෙවල් පාර ගංගොඩ විල නොගේ ගොඩ ලිපිනට අපිට තොරතුරු ඉදිරිපත් කරන්න. ඒවගේම මේරටේ දෂණය තියන පුංචි තැනඉදලා ඉහළමතන්ට. දූෂණය නවත්තන්න ගතයුතු ක්‍රියාමාර්ග යෝජනා ක්‍රමවේද. ඉදිරිපත් කිරීමට ස්ථානය විදියට අංකහයසිය දෙක කාර්යාලය සූදානම් වෙලා ඉන්නෝ. ඒවගේ මේ කමිටුව සූදානම් වෙලා ඉන්න. ගේම තමයි දෂනය නවත්තල රට ොඩගනකන කොට ජාතික ප්‍රතිපත්තිිටි කාපිට අවශ්‍ය වවා. ජාතික ර්තිික ප්‍රතිපත්තිය. අධ්‍යාපන ප්‍රතිපත්තිය සෞඛ්‍ය ප්‍රතිපත්තිය ෘෂිකර්ම ප්‍රතිපත්තිය වෙනේ ප්‍රතිපත්තිටික හැදින් වවා. අන්නේ හැම්ම ගමක කොනකම ඉන්න උගත බුද්ධිමතා උගතා බුද්ධිමතා ප්‍රායෝගිකා අදැකින්මෙක් දැනවගත් අති විශාල පිරිසක්කින්වා අන්නන්නේ සියලු දෙනාට පුළුවන් හැකියාවති නවා අප. මේ ප්‍රතිපත්ති ටිකට තව යෝජනාවඔබට ඉදිරිපත් කර. රටේ දේශපාලල ක්‍රමවේදය මේ රට උචත විදියට වෙනස්විය යුත්තේ කහොමද. උදාහරණයකට ගත්තොත් මදන්නවා චන්ද හතරක් වෙලාවල් හතරක පැත්වෙන. අනාධිපතිවරණය මහමැතිවරණය පලාාත් සබා මැතිවරණ පලාාත්පාලල මැතිවරණ. මේ චන්ද හතරක් වෙනවෙනම පැත්වෙනකොට රජය හත්තර වතාව. චද ාත් ශ ද ්‍රමාණයක් රට ච් ර මාරුවෙන් ේද කරන්න වෙනවා. ඒවි තරක්නෙමේ චන්දඉල්ලන අපේක්ෂකෝ. අති විශාල ප්‍රමාණයක් අීමමිත මුදල් ප්‍රමාණයක් වියදංකල්ලා මරටේ නැතිදස්තිි කල්ල දාන. එවගේම තමයි හාලේගත්තෝත් කාලේ කියන සම්පත විශා වශය ස් න. මන අප ල න න්ද හතරන ො ේග ගේන්න ළ ක්‍රම ේ. කට. ඇත පිටිසර ගමඉන්න දේශපාලනේ පිළිබඳ මහා රීජු කැමැත්තක්තියෙන්. අදහස්තියෙන්න්න පුළුව අයි අදහස පිට වටිනෝ. මේරට එඉන්න විශ්වවිද්‍යාල ශේශ්‍රයේවේවා අනි තංශයක වවා.ඒ විද්වතුන්ට චද කරමේ කෝහමදකක් චන්ද කොලේකට සන්ද හතරගේන්න ක්‍රමේද අතියනවා අද ප්‍රජාන්ත්‍රවාදේ ආරක්ෂ කරමින් කියලා එම තියනො අනගන්නේ ක්‍රමවේදයට යෝජනාවගේන්න හැකියාවවතිනවා. ඒ විතරක්නෙමයි එක චන්දයකින් බැරිමන. චන්ද හතර පාත්වන්න දෙවතාවකින්ත් අවසාන කරන්න පුළුවන් ක්‍රමවේදයක් අනිවාරයම සකස් කරගත යුතුවෙනවා. එතනැති සමහට පාටලිමේතු මැතිවරණයයි පලාත් සභා ඇතිවරණ එකගේන්න පුළුවන්. පලාාත් සබාට පත්කරගන්න නියෝජිතයින්. පලාත්පාල ආයතනය මෙහෙවන වැඩ පිළිියොලකුමක්ද. ඒම නත්තාම් පලාත්පාලන ආතනය වෙනුවට නවතාර ගන් සභාව කියලා. තොකොට පුංචි චන්දයත් කියලා තමන්ගේ ගමපාලනය කරන්න කවද කියන පුද්ගලයා සස්ොයාගැනීම හැකියාවද. එඉන්න මේ වැනි අවශ්‍යම වෙලාවක් තමයි මේ රටේ කාලය අතිවිශාල වශයෙන් මැතිවරණ ක්‍රියාදාමේ යෙදෙන්ට යොදවනවා අතිවිශාල මුදල් නාස්තිියයක් සිද්ධ වෙනවා. එමනම් මේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරනවා වගේම මේ නනාස්තය සහ කාලය ආරක්ෂා කර ගැනීම වැදක. නැත්තං පත්වෙන් අවුරුදු පහකට පලාත් පාර්ලි. ජනාධපතිවරයාත් පාර්ලිමේන්තුවත් පලාාත් සබාවවත් අලාත් පාලන අර්තනයක් පත්වෙන් එක්ක අවුරුදු අතකට අ එවනම් පහයි. පලාාත් පාලනය හතරයි. හැබැයි වෙන්න මොකක්ද අවුරුදු පහපුරාව චන්ද. අවුරදු පහපුරාවට. ඒවගේ මෙ චන්ද වැඩිුවෙන්න්න වැඩිවන්න වැඩිවෙන්න තමයි එක පත්තකින් දෂන වැඩිව. බලවා මොනහරි දෙෙන ආධාර්ික මොකද චන්දමන ඔලි තියන චන්ද. දර බලනවා ්‍යාපෘතියක් ගොඩන කලා. ව්‍යාපතිය හරියට කරලා ජනතාවට ප්‍රතිලාබ ලැබෙද්දි චන්දයනවා එතකොට බැරිවෙ කියලා අන්න බඩු මල්ල ටික් දෙනවා. බිලිපිත්ත වෙනුවට මාලවා දෙන වැඩ පිළිවලෙන්නේ අන්න එතන සාය සිදු නොවිය යුතුයි එමනං අනිවාරෙන්ම යෝජනාාවශ්‍ය වෙනවා කොහමද මේ රටේමින් විද්ධතුන්ගේ කොහමද හරියටඒකය අර්මේ චන්දයක් එනකොට ව්‍යවස්ථාව සංශෝධනය කරනවා අයි කියන අ මේ බොරු තක්කඩි යෝජනාවනේ හදවතින් රටට උචිත විදියට. වැඩ පිළිවලගේ කෝහොමති කියලා මෙමයි ඕ ඕනම පාර්ලිමේන්තු එවේවා එම නැත්තං මේ රටේ පුරවැසීකට වේවා සධාන හැදීමේ අයිතිය තියෙනවා. හැබැයි අපි ගොඩ නග වූ වැඩ පිළිවල තුළ පාර්ලිමේන්තු ඉන්න දෙසය විසි පහම පාදකිව් ඒයි විශ්‍රාමලත් විිනිසුරුවරයගෙන් හැදෙන මේ කමිටුවෙන් මේ දෙසය විසි පහම ෆිල්ට වෙනවා මේ දෙසය විසි පහම පෙරනවා පෙරලා මේක කලු සහත් සුදු කියල දෙ පැත්ක් හැෙනවා මේ දෙසී විසි පහෙම ඒක දූෂිත පැත්ත කලු කියලාවෙන්වේ පිරිසිතු පැත්ත සුදු කන්නාෑ විදිරවෙෙන් වෙන කණ්ඩාමක් අපි ඩ කරන්න කැමති. ඒ කණ්ඩාම එක්ක තමයි අපි එක තුවෙන් මේ පැහැදිලිව මෙතැදි කියරු. මොකොද රටේ ජනතාව කියන්නේ දෂිත පක්ෂ තියනවන් ඒවට කියන්නේ මඩ ගොහරු කියලා මඩ ගොහරුවට යන්නන්නේ එපා තවයි එකක් කියනවා ජනතාව කියන්නේ දූෂිත පක්ෂලට යන්න පා සම ආය කියනවා කුණු ගොඩවල් දාගන්න් එපා කුණු ගොඩවල් කියන්නේ දූෂිත හොරතක් කඩිකං කරපු මැරකං කරපු ඒයි නැතුව යන්න කියල ඉ ඔන්නව වැඩ පිවල්ටහ අපියන් එක නිසා මේ ආණ්ඩුවක් හදන්න කියලාර පෙරේතකමෙන් බලකෑදරකමෙන් මේ ඕන තක්කඩියෙක් දාගෙන යන වැඩ පිළිවලක් නෙමේ අපිට කියන් තියෙන්නේ හොදද පිරිසක් එකතු වෙන පිරිසක්ක එකතු කරගන්නඩ සධානගත වෙන්න කිසිම ගැටලුවක් නෑ ඒවගේ මේ වැඩ පිළිවලට සියලු දෙනාට අපි ආරාධනා කරනවා. අපි පාර්ලිමේන්තුවෙත් මේ ඉදිරිියද ඒ ක්‍රියාදාම මේ සිද්ධක. අනිවා අනිවාරෙන්ම එතකොට දැන් පලවෙනි රැස්වීමේදී පොළොන්නරුවෙන් පටන්ගත්තේ ලි තෙල්ලාවල මන්ත්‍රීතුමා එකතු වුණා. ඒවගේම ඊට පස්සේ අම්පාරය තිබ්බ. එතනද පක්ෂ රුෂාන් මාලින්ද මහත්ම තුමා රැස්වීම පක්ෂයක් විදියට සංවිධානය කල් ති එදදි. එතැද ඒ හයදන්න හොඳ දැක්මක් ඇතු අපේ වැඩ පිළිවල යනහින්ද. අම්පාර දිස්්‍රීක් පාලිමේන්තුමන්ත්‍රීතුමා තිලක් රජපක්ෂ මැත්තුමා බොහම අවංක තවත්නායකෙක් විදියට එකතු වුණා හිතින් මේ පේනවානේ මෙ පිරිසිදු චරිත. අය කිසිම කළු පැල්ලමක් නැති චරිත. මෙන්න මේවාගේ කණ්ඩාෑමත් තමයි අශ්‍ය ඉතින් රට මට මට ඩි දර්ශයක් දෙන්නේන විපක්ෂේ අප ආාධන කරනය හොඳ පිරිස්හෝල් යාලටත් මෙතැට එකතුවෙන්න කිය මයිකවේ දෙේ විජි පාහ ඒ සි පහම පක්ෂ කියන වචනය ට වන සී විසි පහම අපි ආරාධනා කරනවා එකතුෙන් මයි ගේම් කියන වචනය කුමන්ත්‍රනයි අකමැතිම වචන දෙකක් ගේම් ගහ රට ගේම් ගැවු ඉද කවුරුහරි සන්ධාන ගහන නන් ගේම් ගහන්න බලං ඒ ගේම් ගහන්න බලන් මංහිතනවා ඒ වැරදික්‍රියාවක් ඒවගේම තමයි දැ ඔබතුමාකි ව්වා කණ්ඩාෑමක් මෙහෙම හදලති නව සුසිල්ලැමත්තුවා. එක රට ගොඩනගන සත්භාවයෙන් හදපු සන්ධානයක් නං අවංකෝවම මේ රටහදනවායි කියලායි ඉතින් අපිට එකට සුපපතනවාන්න තමයි තියෙන්නේ. ඒ ඒක ඇත්තරමිතින් තවත් මේ රට ගේම් ගහන්න බෑ. ැ පාර්ලිමේන්තුවම සමහර මන්ත්‍රීවරු ඉන්වන්. මට කණගාටූතිී පාර්ලිමේන්තුවේමහර මන්ත්‍රීවරු කියනවා මේ රට රෝෂාන් හදන්ඩියන්නපා හදන්න බෑ. දේමයි මොකට ද පාර්ලිමේන්තුව ඉන්නන්නේ එමයි මකට ද පාර්ලිමේන්තු යින්. පිස්තීරව කියනවා මේ රට හදන්න පුළුවන්. මේ රට ගොඩගන්න පුළුවන්. හැයි තවත් මේක හොරාගකා තවත් මේක විනාස කරන්න හදනොනම් ඇත්තටම මේ එකයික මේ දැන් ඉතින් හන්සින මේ රට මෙතනින් හට ගොඩනගන්නාවන්ට අවංක පිරිසක් එකතුෙන් නඕත් තින් ගේම් ගැහිල්ල දැන්න වැැත්ව තුයි එකයන්නේ චිත්‍රපටියක අවසානයක්න චිත්‍රපටියක අවසානයක් මකද දැංක්‍රිකට තහනන් කරේ කවුද යිය කියන්නේ IC අපි ප්‍රධානායිතිකරුවෙක් දොලොස් දෙනාය එක්ෙන ක්‍රිකට් තහනන් කරේ විගණනවාර්තාවේ දූෂිත පාලකෝ කියලා. එතකොට මං එකයිකව පැහැදිලිව චිත්‍රපටිය ද්‍රාමයක තකොට ඒ ද්‍රමයකට අනුව දැන් ඒගොල්ලොමදාගත්ත තහන ඒගොල්ලොම කියලා ඉංකරගෙන තිියයෙන. එ මේක අමුතු කතාවක් නෑ මම යිසියට කියන මම ඇමතිවරයට කියනවා ක ඇමතිවරය අරගල කලු ඇඳගනෙ හිලා දෂණය කතාකරපු පුද්ගලෙක්. ඒනි ඔහුට කියනවා අරගලේනාමේෙන් වත්. ඔබ කළුවඳගන අරගලේ ඇතුළට ගිය පාර්ලිමේන්තුවේ කළුඇදගන ක්‍රීඩාෑමතිවරයා කතා කරේ හොරකමට විරුද්ධ වනන් අරගලේනාමේෙන් වත් ඒවගේම මේරටේ ක්‍රීඩාලොලීින්ගේ ආයිතියා නක්ෂා කරන්න විගණනවාර්ථාවට අනුව දූෂිතයන් විදියට නංවෙච්ච ක්‍රිකට් පරිපාල්නනිී වත් කරන්න. ක්‍රිකට් පරිපාලනය සම්පර්ණ මවත් කරන්න අවුදු විශසි ගනන්ඉන්න. පසල් දදාහකට වැඩි ප්‍රමාණයක් තියෙද්දී. පාසල් එක්දාස් ගාන්්කර විතරක් ක්‍රිකට්ටක යන්න මේවුනේ මේ ක්‍රීඩාවට එන්න මුදල්තිකය කකුම සැපවිද පපුහින්ද. ඒ නිසා මේකන වෙන්න ඕන මේක තමයි රටෙත්තියන්නේ. මගේ ක්‍රිකට් එකක රට ගන්නද. රටේ අපි මොකක් දහදන්න ඕන පිච්ච ක්‍රිකට් බාසාාවෙන් කියන ඕන. පිච්චක හොඳනම් පිච්චකට ඇල්ලා ඕන කෙනෙ ලකුණ ගන. ක්‍රිකට එකක හොද වෙලාදී ක්‍රිකට්ටක පිච්චකහ දන්න. රි ක්‍රිකට්ටක පිච්චකහ දන්න. පගාවදීලා ජරාවකාල පුම් බන්ඩහද නො මෙහෙම කරාට කරන්න බෑ. ගගනි වැඩි මයිකනනිකවේ වෝහරික විගනයකට යන්න කිය. මත් දිගින්දිිකටම දිගින්තිික දෙදස් දහට විසිතුන ෝහරික විගනයට යන්නක ඒල්ලන්න වෙනමනෝ රොද්නෙමි මේ කණ්ඩායමට මේ ඉන්න වත්මන් පාලනයට නීතියෙන් ක්‍රියාත්මක වෙන්න හොත්තට ඇති විගණන වාර්තාව. හැබ බියේ විගණන වාර්තාවට අනුව අපිහිතමුක අධිකරණය යම් දඩුවමත් දෙනවා අයික දෙදස් දහටේ දම් විසිතුන දක්වා ඕෝහාරික විකන්නේය කරොත් ඒ දඩුවම මංහිතනව පස්වතාවින් වැඩි වෙන ම එකකතව යථාර්ථය.ෝ වාරණයෙන් තොර पक्षपाती वार्ता करणे